විශේෂයෙන් මම මේ 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 ප්‍රදේශයට ඇවිල්ලා දැන් අවුරුදු 22ක් වෙනවා 22 පුරාට මගේ කර්මාන්තේ බේකරි කර්මාන්තේ ඉතින් මම මේ බේකරි කර්මාන්තේ ඉතාම ජනප්‍රිය නාමයක් කරන ජනිත බේකර්ස් තමයි මම පවත්වාගෙන යනවා නමුත් මේ පවත්වාගෙන යන අතරතුර මම දැක්ක මේ ප්‍රදේශයේ තියෙන විශාල අඩුපාඩුවක් තමයි සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශයේ කිසිම කෙනෙකුට මංගල උත්සවයක් වගේ කිසිම ඒ වගේ උත්සවස්ථා පවත්වාගෙන යෑමට ඉතා හොඳ තත්ත්වයේ උත්සවශාලාවක් මේ ප්‍රදේශයේ නැහැ. ඉතින් මම අදහස් කළා ඒ අඩුපාඩුව ජනිත බේකර්ස් ජනිත ගෲප් සමූහ ව්‍යාපාරය තුළින් මහ ජනතාවට ඉටු කළ දෙන්න ඕනේ කියලා. ඒහි මූලික අරමුණ අතුව තමයි මම ජනිත සියස්රා ජනිත ටෝල් කියන නමින් අපි ඒ උත්සවශාලා සංකීර්ණයක් අපි ස්ථාපිත කරේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන ඕනෑම ආර්ථික මට්ටමේ අය ඉඳලා ඕනෑ ඉහළ ආර්ථික මට්ටමේ අය වුණත් මේ උත්සවශාලා පරිහරණය කරන්න පුළුවන් විදිහට අපි නිර්මාණය කළා තියෙනවා. අපේ ජයසිරියස්සා උත්සවශාලාවේ තියෙන විශේෂත්වය නම් මෙහි මංගල උත්සව පමණක් නෙවෙයි උපන්දින සාද ඒ වගේම නාට්‍ය සංගීත සම්දර්ශන ඒ වගේම සම්මන්ත්‍රණ පාසල් තුළින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ඒ වගේ රදුරු පාසල් ආශ්‍රිත වැඩසටහන් ඒ වගේම කලාගාරයක් වශයෙන් උනත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට පහසුකම් යටතේ මේක නවීකරණය කරලා තියෙනවා. විශේෂයෙන් මා පුජ්‍යලිකව මේ පිළිබඳව ඉතාමත් සොයා බලනවා. අපගේ ජනිත සමූහ ව්‍යාපාරයේ වෙනසත්වයයි මම තාමත් මේ ව්‍යාපාරය තුළ මා රැඳිලා ඉන්නවා. මා පුජ්‍යලිකව මගේ සෑම ව්‍යාපාරයක් මා පුජ්‍යලිකව ගිහින් බලනවා. මං මගේ සේවක මණ්ඩලයේ මැනේජර්ස්ලාට පමණක් පවර්ලා මම පැත්තකට ඉන්න මම තාමත් මමත් ක්‍රියාකාරීව ඒ සියලුම දේවල් වලට මැදිහත් වෙන එක තමයි මම හිතන්නේ මගේ සාර්ථකත්වය. ඉතින් මම ඒක ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. කවුරු මායක සේවය කරත් මම තමයි අධීක්ෂණ නිලධාරි මම බලනවා. ඒක තමයි මම හිතන්නේ මගේ මේ සාර්ථකත්වය රහස. ඉතින් මම විශේෂයෙන් බැලුවේ විශේෂයෙන් මම මේ දිගත්න ප්‍රදේශයේ සීදුව රද්දුළු ප්‍රදේශයේ ඉතින් මේ අවට කොටුගඩ මිනුවම්ගොඩ ගම්පහ උදුලම්පල ජායල මීගම කියන ප්‍රදේශවල බැලුවත් මේ ලොකු අඩුපාඩුවක් තියෙන මගේ මේ ජනිත සියස්සා රැති උත්සවශාලාවක් නැහැ. ඉතින් මම බලාපොරොත්තු වුණේ ඒ සියලු අඩුපාඩු සපුරාගෙන ඒ ජනතාව ඒ ජනතාවගේ අවශ්‍යතාවය මොකද්ද ඒකම සරි ගන්න මම අලුත් දෙයක් අලුත් නිර්මාණයක් තමයි මෙතන කරලා තියෙන්නේ. මම ඉතින් සැමටම ආරාධනා කරන මෙතන ඇවිල්ලා බලන්න මෙතන විශේෂත්වය මොකක්ද කියලා. විශේෂයෙන් මා මේ ප්‍රදේශයේ සියලු මහ ජනතාවට මේලා ආරාධනාවක් කරනවා. මින් ඉදිරියට ඔබ කොළඹ ගිහිල්ලා රැස්තිය අදින්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම කොළඹ තරුපන්දියේ හෝටල් වල තියෙන පහසුකම් ඒ තත්ත්වය ජනිත සියස්සා උත්සවශාලාවට අපි ස්ථාපනය කළා තියෙනවා. ඇවිල්ලා බලන්න බැල් බලලා තීරණය කරන්න මේ ජනිස සියස්රාගේ මොකද්ද වෙනස කියලා. මින් ඉදිරියට ඔබ දුරකතර ගිවාගෙන කොළඹට යන්න අවශ්‍ය නැහැ. කොළඹ තරුපන්තියේ තියෙන හෝටල් වල සියලු පහසුකම් සහිතව අපි ශාලාවක් නිර්මාණය කළා තියෙන ජනිස සියස්රා තුළ. අපගේ ව්‍යාපාරයේ අපි එකතැන රැඳි සිටින්නේ නැහැ. බේකරි කර්මාන්තය ගත්තත් අපි දිනෙන් දින මේක දියුණු කරනවා. ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණය මා බේකරි තුළ කියලා දෙනවා. ඒ තුළින් අපි මහ ජනතාවට හොඳ ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් මේනකොට සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධ හෙල්දි ෆුඩ්ස් වගේ දේවල් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒත් එක්කම අපි සියලුම දේවල් නවීනතම යන්ත්‍රානුසාරයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. අපි ලෝකයේ තියෙන නවීනතාවයේ දවස ගානම අපේ කර්මාන්තශාලා තුළ අපි රැඳෙනවා. ඒ වගේ එක උත්සාහයක් තමයි ජනිත ශේෂ්ත්‍රා බැංකට් හෝල් එකක්. ඒකත් අපි නවීනතම තාක්ෂණය සහ නවීනතම අංගෝපාංගවලින් සමන්විතව තමයි ඒකත් ඉටු කරලා තියෙන්නේ. ඒක තමයි මම කියන්නේ අපේ සියලුම දේවල් දින දින දිනපතාම නවීකරණය වෙලා ඉහළ ඉදිරියේදී අලුත් තාක්ෂණයක එක මුසු වෙලා හැමදාම අපි අලුත් කරනවා. ඒක තමයි ජනිත සමූහ ව්‍යාපාරයේ විශේෂත්වය. අපි කලින් ව්‍යාපාරය පටන් ගත්තේ ජනිත බේකර්ස් නමින් අපේ බේකරි ව්‍යාපාරය තමයි පමණයි තිබ්බේ. නමුත් දැන් අපි ජනිත ගෲප් ඔෆ් කම්පැනිස් කියලා අපි සමූහ ව්‍යාපාරයක් පාට මේ ආයෝජනය පත් කළා තියෙනවා. මේ තුළින් මහ ජනතාවගේ කුසගින් නිවා ගැනීම බේකරි ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යාපාරය වෙන අතර ඊට අමතරව අලුත්ම ව්‍යාපාරය වෙන ජනිත සියස්රා බැංකට් හෝල් තුළින්
ජනතාවගේ වෙඩින් සහ උපන්දින සාදය ඇතුළු සියලු ප්‍රිය සම්භාෂණ සඳහා අවශ්‍ය උත්සව සාමා සංකීර්ණයක් ස්ථාපිත කරලා තියෙනවා. ඊටත් අමතරව අපි ජනිත බේකරියන් හොටල් ඉක්විප්මන් කියලා අලුත්ම ව්‍යාපාරයක් මේ වෙනතුළු පවත්වාගෙන යනවා. ඒ තුළින් ලංකාවේ සියලු බේකරීන් යනා හොටල් ක්ෂේත්‍රයේ නියුතු අපගේ ජනතාවට විශාල පහසුවක් සඳහා ඉතා සාධාරණ විදිහට අපි පිටරටින් ආනයනය කරන බේකරි උපකරණ සහ හොටල් උපකරණ ඊටත් අමතරව අපි ජනිත ශේෂ්ත්‍රා නමින් උත්සව ශාලා සංකීර්ණයක් ස්ථාපනය කරලා තියෙන ඒ තුළින් මහජනතාවගේ සියලුම පහසුකම් මංගල උත්සව උපන්දින පියසාද ඇතුළු සියලුම මහජනතාවගේ උත්සව සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල සම්පූර්ණ කර හැකි උත්සව ශාලාවක් අපි නිර්මාණය කළ තියෙනවා. ජනිත සමූහ ව්‍යාපාරයේ ඉදිරියට පුළුල් කිරීමේ අරමුණින් අපි තවත් ඉදිරියට බොහෝ දේ කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මා මේ අවස්ථාවේ කියන්නේ මම ඉතාමත්ම පහළ තැනක ඉඳලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මම ඉතාමත්ම සුළුවෙන් ඉතාමත්ම කුඩියට ඉතා සුළු බේකරි ව්‍යාපාරයක් තමයි පටන් ගත්තේ. නමුත් අද ඒක එහෙම බේකරි ව්‍යාපාරය ලංකාවේ තියෙන ප්‍රධානම කර්මා බේකරි කර්මාන්ත ව්‍යාපාරණ එකපාරටපත් වෙලා ඒ පමණම ලංකාවේ සමස්ත ලංකා බේකරිමියන්ගේ සභාපති ධුරය දක්වා මා ගිහින් තියෙනවා. ඉතින් එයින් ඔබට යෑම තමයි මගේ ඊළඟ අරමුණ. මේක විශේෂ රහසක් කියන්නේ අපේ දියුණුවේ. අපි පාරිභෝගිකයන්ට නිතරම දුන්නේ හොඳ දේවල් පිරිසිදු දේවල්. ඒ වගේ නිතරම පාරිභෝගික ජනතාව පැත්තෙන් අපේ පැත්තෙන් පමණක් නෙවෙයි අපි මුල් තැන දුන්නේ නිතරම දුන්නේ හොඳ දෙයක් පිරිසිදු දෙයක්. ඉතින් ඒ තුළින් අපි ලබා පන්නරය තුළින් තමයි මේ සියලු ව්‍යාපාර අපි ඉදිරියේදී ගොඩනගන්න බලාපොරොත්තු වෙන. ඒත් එක්කම මා මොනතත්වයට ප්‍රමියත් මම දැනටත් මාගේ සියලුම ව්‍යාපාර මා විසින්ම මේ වෙනතුළු මේ මොහොත වෙනතුළුත් අධීක්ෂණය කරනවා. ඒක තමයි මගේ රහසයි. මගේ ඒකායන අරමුණ තමයි සමස්ත බේකරි කර්මාන්තය තුළින්ම මහජනතාවට ඉතාමත් සේවයක් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීම තුළින් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යම්කිසි දැනට බේකරි කර්මාන්තය යම්කිසි අඩුපාඩුවක් තියෙනවා ඒ අඩුපාඩුකම් දුරලා මං විතරක් නෙමෙයි සහෝදර සියලු බේකරි හිමියන් සමග එක්ව ඒක රාශීව මහජනතාවට ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර දීමේ වැඩසටහනක් මේ බේකරි කර්මාන්තය තුළින් ඉදිරිපත් කිරීම තමයි මගේ ඒකායන අරමුණ.